සුභ මධ්‍යහනක් ඔබ කොන්නේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම නජිත් මාතරගේ මම මල්කියුගල මත්ත ප්‍රථම නවදහනීය ප්‍රවෘත්ති සිරස්තල වෙත ජාත්‍යන්තර තලයේදී එක්ව ක්‍රියා කිරීමට ශ්‍රී ලංකා කෙන්‍යා එකඟතාවක් වන්නි මණ්ඩපය විශ්වවිද්‍යාලයක් ලෙස නම් කෙරේ ප්‍රිය අනුතුරු කිහිපයකින් හත් දෙනෙකු කුමරුට අනවසර ඉදිකිරීම නිසා උණුසුම් වූ ගල් නව ශ්‍රී ලංකා දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් 27ක් මරුට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා කෙන්‍යා ජනාධිපති ඔහුරු කෙන්‍යාටා මැතිතුමා අතර හමුවක් සිදුපුණා ජාත්‍යන්තර තලයේදී දෙරටම සහයෝගයෙන් කටයුතු කිරීමට නායක දෙපළ මිහිදී එකඟතාවකට පැමිණියා එක්සත් ජාතීන්ගේ පරිසර සම්මුලුවට සහභාගී වීම සඳහා කෙන්‍යාවේ නයිරෝබි නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ කෙන්‍යා ජනාධිපති ඔහුරු කෙන්‍යාටා මැතිතුමා අතර හමුව සිදු වූයේ ඊයේ දිනේදී කෙන්‍යා ජනාධිපතිතුමා මෙහිදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උණුසුම් අයුරින් පිළිගත්තා එක්සත් ජාතීන්ගේ පරිසර සම්මුලුවේ හතරවන සැසිවාරය ඉතා සාර්ථක ලෙස සංවිධානය කිරීම පිළිබඳ ජනාධිපතිතුමා කෙන්‍යා ජනාධිපතිවරයාට සිය සතුට පළ කළා එහිදී ශ්‍රී ලංකා ජනාධිපතිතුමා සිදු කළ දේශනය අගය කළ කෙන්‍යා ජනාධිපතිතුමා පරිසර හිතකාමී නායකයෙකු ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල අගය කරන බවද කියා සිටියා දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව ඉදිරියේදී වඩාත් පුළුල්වනු ඇති බවට කෙන්‍යාටා මැතිතුමා විශ්වාසය පළ කළා කෙන්‍යා විදේශ අමාත්‍යවරිය පසුගියදා ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරයේදී දෙරට අතර ඇති කරගත් සහයෝගීතාවන් ක්‍රියාවට නැන්වීම පිළිබඳවද නායක දෙපළගේ අවධානය යොමු වුණා මේ අතර රුවන්ඩා අග්‍රාමාත්‍ය එඩ්වාඩ් නිග්‍රෙන්ඩ් මහතාද නයිරෝබි අගනුවරදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වුණා වෑන් රථයක් කොල්ලකා පලා යමින් සිටි සගකරුවන් පිරිසක් අත්අඩංගුවටගෙන තිබෙනවා මේ අතර ඊයේ දිනේ සිදු වූ රිය අනතුරු කිහිපයකින් හතර දෙනෙකු මිය ගියා වෑන් රථයක් කොල්ලකා පලා යමින් සිටි සගකරුවන් අත්අඩංගුවට ගැනුනේ නවකමුව රණාල ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාසයෙන් ලදහරින්ට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදු කෙරුණේ සගකරුවන් තුන්දෙනෙකු වෑන් රථයේ කොල්ලකා රථයේ හිමිකරු අත්පා බැඳ එම වෑන් රථයෙන්ම රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා සිද්ධියට සම්බන්ධ තවත් සගකරුවන් දෙදෙනෙකු පසුව අත්අඩංගුවට ගැනුණා මෙම සැකකරුවන් ඇඹිලිපිටිය මීගොඩ රණාල නරන්වල සහ කතරගම යන ප්‍රදේශවල පදිංචි කරුවන්. ඔවුන් අද දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර සමන්තුරය, කිලිනොච්චි, අතුරුගිරිය සහ මාවරල යන ප්‍රදේශවලදී සිදු වූ රිය අනතුරු වලින් හතර දෙනෙකු මිය ගියා. මුලටියන මාවරල මාර්ගයේ 24 කණුව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් මිය ගියේ දෙයන්දර ප්‍රදේශයේ පදිංචි තිදරුපියෙක්. වඩු කාර්මිකයෙකු වන බොහු ඊයේ රාත්‍රියේ සිය සේවය නිමවා නිවසට යාමට බස් රථයක් නොමැති වීම හේතුවෙන් තේදළු පැටවූ ට්‍රැක්ටර් රථයක ගමන් කරමින් සිටියදී එම ට්‍රැක්ටරය පෙරලීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා ට්‍රැක්ටර් රථයේ ටෙලරය වෙන්වීම මෙම අනතුර සිදුව තිබෙනවා එම් තවත් අයකු බරපතල තුවාල ලබා රෝහල්ගත කෙරුණා ගලේවිල නගරයේදී කන්ටේනර් රථයක් පාලමක් අසලදී පෙරලීමෙන් පුද්ගලයන් තුන්දෙනෙකු බරපතල තුවාල ලැබුවා ඉන් වෙළඳසලකටද හානි සිදු වුණා තිරිඟු වැට පැටවූ කන්ටේනර් රථයකුයි මෙසේ අනතුරට ලක්ුණේ රථයේ වේගය පාලනය කර ගැනීමට රියදුරට නොහැකි වීම අනතුරට හේතුව බව හෙළිව තිබෙනවා අද උදෑසන සිදු මෙම අනතුරත් සමග ගලේවිල නගරයේ දැඩි වාහන තදබදයක්ද පැවතුණා උතුරට දෙවැනි විශ්වවිද්‍යාලයක් ලෙස වන්නි මණ්ඩපය වන්නි විශ්වවිද්‍යාලය ලෙස නම් කරන බව අමාත්‍ය රවුෆ් හකී මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා දැන් අප සම්බන්ධ කර ගන්නවා එහි සිටින දනුෂ්ක පණ්ඩාර අයවැය කාරක සභා අවස්ථාව විවාදයේ තුන්වන දිනේ අදයි විවාදය ආරම්භ කරමින් අදහස් දක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් රත්නායක මහතා ප්‍රකාශ කළේ අධ්‍යාපන පද්ධතිය අනාගත දරු පරපුරට ආරක්ෂා කර දීම රජයේ වගකීම බවත් ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට පියවර ගත යුතු බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා ඉන් අනතුරුව අදහස් දක්වූ රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවයට හැරවිය යුතු බවත් මෙවර අයවැයෙන් යෝජනා ඉදිරිපත් කර ඇත්තේ අධ්‍යාපනයට අවශ්‍ය ඉඩකඩ පුළුල් කිරීමට බවත් අමාත්‍ය
අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඉන් අනතුරු අදහස් දක්වූ අමාත්‍ය රවු ෆකේ මහතා ප්‍රකාශ කළේ උතුරට දෙවෙනි විශ්වවිද්‍යාලයක් ලෙස වන්නි විශ්වවිද්‍යාලය වන්නි මණ්ඩපය ලෙස විශ්වවිද්‍යාලයක් ලෙස ප්‍රකාශයට පත් කරන බවයි. රාජ්‍ය හා රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවල ප්‍රමිති පාලනය කිරීමට කෙටුම් පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. එක් විශ්වවිද්‍යාලයකට මිලියන 100 බැගින් ලබා දී අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. 2015 වසරේ සිට 2018 දක්වා අධ්‍යාපනයට වෙන් කර ඇති වියදම් දෙගුණ කර ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. විවාදය අද සවස 7 දක්වා පැවැත්වෙනවා. පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු ගෙනීමේ බලාපොරොත්තුවෙන් දැනටමම සමුගන්නවා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට මම දනුෂ්ක බණ්ඩාර. අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැඩසටහන් කිහිපයකට සහභාගී වුණා. නාගරික සංවර්ධන අධිකාරියේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් පරිපාලන ගොඩනැගිල්ලේ හා සංචාරක බංගලාවේ ඉදිකිරීම ආරම්භ කෙරුණේ අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන්. ඉන් අනතුරුව අමාත්‍යවරයා ත්‍රිකුණාමල නගර සභාවේ මන්ත්‍රීවරුන් හමු වුණා. එම නගර සභා පරිශ්‍රයේ පැවති මෙම හමුවේදී නගර සංවර්ධනයේදී ජනතා නියෝජිතයින්ට මුහුණ දීමට සිදුව ඇති ගැටලු පිළිබඳ අදහස් හෝමාරු කරගත්තා. මැකේෂියර් ක්‍රීඩාංගණයේ සංවිධානය කර තිබූ ජනපියස ජංගම සේවයට අමාත්‍යවරයා සහභාගී වුණේ ඉන් අනතුරුවයි. මෙහිදී ජනතා ගැටලු පිළිබඳ අමාත්‍යවරයාගේ දැඩි අවධානය යොමු වුණා. සේරුවිල පූජා භූමි රතගාල ජනතා අයිතියට පත් කිරීමද සිදු වුණේ අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ සඳහා වැය කළ මුදල රුපියල් 1,350,000. නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මහරුබ් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අමාත්‍ය රංජිත් මද්දුබ බණ්ඩාර මහතා හා ඊජිප්තුවේ මෙරට තානාපති හුසෙන් අල් සහරාති මහතා අතර හමුවක් සිදු වුණා. ඒ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශයේදී දෙරටේ සහයෝගීතාව ඉහළ නංවා ගැනීමේ අරමුණෙන් යුතුවයි මෙම හමුව පැවැත්වෙන්නේ. ශ්‍රී ලංකාවේ හා ඊජිප්තුවේ රාජ්‍ය සේවාවේ අත්දැකීම් හෝමාරු කර ගැනීම සහ එහි සේවාවන්හි ගුණාත්මක තත්ත්වයේ ඉහළ නැංවීමට ගත හැකි පියවර සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා. සංවර්ධන ව්‍යාපෘති කිහිපයක තොරතුරු සංවර්ධන පුවත් විශේෂාංගයෙන් ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන යටතේ අනුරාධපුර මිහින්තලේ ප්‍රදේශයේ ගම්මාන කිහිපයක යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙනවා. රුපියල් මිලියන 200ක මුදලක් මේ සඳහා වැය කර තිබෙනවා. ග්‍රාමීය මාර්ග 218ක් ආගමික ස්ථාන 101ක් සහ පාසල් ක්‍රීඩාංගණ වැව්වමුණු ආදී සංවර්ධනය කිරීමටයි මේ අනුව කටයුතු කෙරෙන්නේ. වැඩසටහනේ සමාරම්භක උත්සවයේ එක්සත් ජාතික පක්ෂ මිහින්තලේ ආසන සංවිධායක සංජීව සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මිහින්තලය අඹතලාගම අතුරු මාර්ගයේ සහ බෝගහයාය ශ්‍රී සුගතාරාමේ විහාර මළුවේ සංවර්ධන කටයුතු පළමුව ආරම්භ කෙරුණා. රුපියල් 1,640,000ක වියදමින් පාදුක නගරයේ ඉදිකෙරෙන ක්‍රීඩාංගණයේ කටයුතු අවසන් අදියරට පැමිණ තිබෙනවා. අක්කර 3 මාරක භූමි භාගයකින් යුත් මෙය අංග සම්පූර්ණ ක්‍රීඩාංගණයක් ලෙසයි ඉදිකෙරෙන්නේ. නාගරික සංවර්ධන අධිකාරිය අධීක්ෂණ යටතේ ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව ව්‍යාපෘති ක්‍රියාපට නංවා තිබෙනවා. ව්‍යායාම මන්තීරුව මීටර් 400කින් විවෘත වන අතර සූර්ය බල විදුලි පද්ධතියකින් රාත්‍රී ක්‍රීඩා කටයුතු සඳහා විදුලියාලෝකය ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ. කෙටි කලකින් මෙවැනි ක්‍රීඩාංගණයක් ඉදිකර දීමට රජය කටයුතු කරමින් සිටීම අගය කළ යුතුක් බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ප්‍රදේශයේ මිනිස්සු නාගරික ජනතාව සියලු දෙනාම සතුරු වෙන ආකාරයෙන් ක්‍රීඩා පිට සංවර්ධනය කරලා තියෙන ඒ සඳහා ප්‍රදේශයට වැදගත් මෙහෙවරක් කරන්න පුළුවන් ක්‍රීඩාංගණයක් අපිට බිහි වෙලා තියෙන මං සංගයේ ඒකේ පහස ලබන්න ප්‍රදේශ ජනතාව බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ ප්‍රදේශයේ මහජනතාවට මේ ඇවිදින මන්තිරු සකස් කරලා ඔවුන්ටත් ලොකු ප්‍රයෝජනයක් ගන්න විදිහට මේ ක්‍රීඩාංගණය සකස් කරලා තියෙන ඒ පිළිබඳව අපි වත්මන් රජයට මගේ ගෞරවයත් ස්තුතියත් මේ අවස්ථාවේ පුද කරනවා. මෙතෙක් කල් පාදුකර ක්‍රීඩා පිටයක් තිබුණේ නැහැ. වැඩ ටික ඉවර කළ දුන්නාට මේ රජයට අපි ස්තුතියන්ත වෙනවා. පොල්කහවෙල බැද්දලන්ද ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුත්කලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 3 දෙනෙකු තුවාල ලැබුවා. කොළඹ සිට කුරුණෑගල දෙසට දහවනය වූ නාවික හමුදා වෑන් රථයක් සහ ඉදිරියෙන් පැමිණි ද්‍රුරු රථයක් ගැටීමෙන් අනතුර සිදු වුණා. සිදියෙන් ජීවිතක්ෂයට පත් වුණේ එකම පවුලේ 3 දෙනෙකුයි. ඔවුන් මංගල උත්සවයකට සහභාගී වීම සඳහායි ද්‍රුරු රථයෙන් ගමන් කර ඇත්තේ. රජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව යටතේ ලබා දෙන සේවාවන් කාර්යක්ෂම හා කඩිනම් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව අභ්‍යන්තර හා සුදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා. ඉඩම් ලියාපදිංචි කිරීමේ එක් දින සේවය සහ නව ආරක්ෂිත ක්‍රමෝපායන් සහිත විවාහ සහ මරණ සහතික නිකුත් කිරීමේ වැඩපිළිවෙල මේ මස 16 වනදා සිට ආරම්භ කෙරෙන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
අවුරුදු 50ක 25ක 30ක ඉතිහාසයේ පත්තිරු ගන්නවනම් රුපියල් 100ක් 200ක් අරගෙන මේක නිකුත් කරනවා වගේ නෙමෙයි එක් දින සේවාවෙන් අපිට මේ පත්තිරු සුරක්ෂිත කරලා ලබා දෙන්න පුළුවන්කම තියෙනවා පැය කිහිපෙකදී. ඒකට අපි මේක ඉලක්කගත කරලා තිබෙනවා වර්ෂයේ 8000 මිලියන. සාමාන්‍ය ජනතාවට નિયમિત දින ගාන තුල ලබා දීමට හදිසියේ ගන්න තියෙන අයට ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකර්ම මේ ගැන සාකච්ඡා ගණනාවක් දිගින් දිගට පවත්වලා තිබෙනවා. ई जनगहन लेखन वेडसटहनट अणुव मेवसरे जनवरी पलमूनदायन पशु इपतुनु सेमट जातिक उपन्न साधकयक् लबादी मे वेडपिली वेलक्द हदुन्वादी एति बव अमात्य वज्रबे वरदन महता किया सिटिया හෙටින් පස්සේ නව උපන්න සහතිකය ඉදිරිපත් වෙනවා. ඒක ආරක්ෂිත ක්‍රමවේද සියල්ල ප්‍රයෝගික කරගෙන ඉලෙක්ට්‍රොනික ක්‍රමයට උපන්න සහතිකය නිකුත් වෙනවා. උපන්න සහතිකය නිකුත් වෙන අවස්ථාවේදීම ජාතික හැඳුනුම්පත් අංකය නිකුත් වෙනවා. අද රාත්‍රියේ ඒක ගැසට් වුණාට පස්සේ ඒ ගැසට් නිවේදනය අනුව මුළු මාත්‍ර රටේ සියලු ස්ථානවලදී ඉලෙක්ට්‍රොනික උපන්න සහතිකය නිකුත් වීමට ආරම්භ වෙනවා. මරණ සහතික විවාහ සහතික විවාහ සහතිකයේ විශාල වෙනස්කම් කරනවක් අපි කරගෙන යනවා. ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙනුවෙන් අභිමානවත් සේවාවක් ඉටු කළ විශ්‍රාමික සේවක සේවිකාවන් ඇගීමේ උළෙලක් පැවැත්ුණා. ඒ අධිකාරිය යටතේ ඇති මහපොළ සමුද්‍රීය විද්‍යායතන පරිශ්‍රයේදී වරායේ නාවික හා දක්ෂින සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්‍රාමික සේවක සේවිකාවන් වෙනුවෙන් රන්තිරිණ ප්‍රදානයක් සිදු කෙරුණා. මේ යටතේ සේවක මහත්ම මහත්මීන් 140 දෙනෙකු සඳහා තිළිණෙහි විවුණා. වරායේ උපරිම ධාරිතාවයකින් යුතුව ක්‍රියාත්මක වන තත්වයට මේවන විට පැමිණ ඇති බවයි අමාත්‍ය සාගල රත්නායක මහතා මෙහිදී කියා සිටියේ. ආයතන ගීතේම කියනවා ජාතිය හදවත කියලා මේ. මේ ආයතනෙන් රටට ලබලා දීපු සම්පත අති විශාලයි. මුළු රටක්ම වගේ දිව්ව මෙවැනි ආයතනයක් කීපයක් නිසා රාජ ආයතන. හැමෝගෙම කතා බහ තියෙන නැගෙනහිර පාරයන්තේ. ඒ නැගෙනහිර පාරයන්ත පිළිබඳව අද අපිට හොඳ තැනකට එන්න පුළුවන් වෙලා තියෙනවා. වේගෙන් ක්‍රියාත්මක කරනවා. වරාය අධිකාරිය සභාපති කාවන් රත්නායක මහතා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ගාල්ල දෙවට වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට යාමේදී උණුසුම් තත්වයක් ඇති වුණා. සර්ෆින් හෙවත් දියමත ලිසා යාමේ මධ්‍යස්ථාන රැසක් ගාල්ල දෙවට වෙරළ තීරයේ අනවසරයෙන් ඉදිකර තිබෙනවා. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පොලිසියද සහාය ඇතිව මෙම ඉදිකිරීම් ඉවත් කිරීමට කටයුතු කළා. එහිදී දෙපාර්ශ්වයේ ඇතිවුණේ උණුසුම් තත්වයක්. කුපිත වූ සර්ෆින් මධ්‍යස්ථාන හිමිකරුවන් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ මාගාල්ල ප්‍රදේශයේදී ටයර් පුරුස්සා දමමින් වාහන ධාවනය කළ නොහැකි වනසේ මාර්ගයව හිර කළා. පසුව පොලිසිය පැමිණ වාහන ගමනාගමනයට හැකිවනසේ මාර්ගය යථාතත්වයට පත් කළා. අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සඳහාගෙන ආ යන්ත්‍ර සූත්‍රවලටද කුපිත වූ පිරිස් අලාභ හානි සිදු කළා. උතුරු පළාතේ වියස්සනු බිලදී ගැනීමේ කටයුතු මේවන විට ආරම්භ වී තිබෙනවා. බෙවර මාස්කන්නේදී උතුරු පළාතින් ඉහළ වියස්සනක් ලැබී තිබෙනවා. ඒ මාස්වැන්න සාධාරණ මිලක් යටතේ මිලදී ගැනීමටයි රජය කටයුතු කරන්නේ. ගොවින් කලුකඩ වෙළෙඳුන්ගෙන් ආරක්ෂා කර ගැනීම හා ගොවින් තිරිකැන්වීම මෙහි අරමුණයි. මේ අනුව සම්භාව්‍ය කිලෝවක් සඳහා රුපියල් 41ක්ද නඩුවේ කිලෝවක් සඳහා රුපියල් 38ක්ද වශයෙන් මිලදී ගැනීමටයි කටයුතු කර තිබෙන්නේ. මිලදී ගැනීමේ කටයුතු උතුරු පළාතේ සියලුම වී අලෙවි මණ්ඩල හරහා මේවන විට සිදු කෙරෙනවා. මත්ද්‍රව්‍ය මර්ධනයට ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල මහා සංඝරත්නයේ ඇගයීමට ලක් වුණා. මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල් කුඹුරේ ශ්‍රී විමලධම්ම ස්වාමින් වහන්සේ පොලිස්පතිවරයා හමුවේ මේ බව සඳහන් කළා. ඔබතුමා සහ ජනාධිපතිතුමා දෙපළ එකතු වෙලා ලටීෆ් එතුමත් තියාගෙන මේ කරන රාජකාරිය ශ්‍රේෂ්ඨයි. කුඩු කොයින්ද මේවා ආවේ? මහා පරිමාණ කොයින්ද මේවා ගෙන ජනාධිපතිතුමා ආරක්ෂක මාත්‍යන්ත්‍රය අතට අරගෙන මේ කරන සේවය කාත්ම බයින කරන්න තනතුරු ගහලා ගිය කමනා අපේ ඩෙන්ටින් කොබ්බෑ කඩු වගේ ඒ කාර්යය කරන්න ඔබතුමාට.
පොලිස් දෙපාර්තමේන්තුව මගින් සෑම වසරකම දානමය පින්කමක් සිදු කරනවා. දළදා සමිඳුන් වෙත පිදෙන මෙම දානමය පින්කම සඳහා මහා සංඝයා වහන්සේට ආරාධනා කිරීමට ඊයේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මහනුවරට පැමිණියා. එහිදී පොලිස්පතිවරයා මල්වතු වස්ගිරි මහනා හිමිවරුන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. පළමුව මල්වතු විහාරයට ගිය පොලිස්පතිවරයා එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ බැහැදුටුවා. අනතුරු වස්ගිරි මහා විහාරයට පැමිණ එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරත්න ස්වාමීන් වහන්සේද බැහැදක ආශිර්වාද ලබා ගත්තා. පොලිස්පතිවරයාස් ගිරි අනුනායක ස්වාමීන් වහන්සේ බැහැදුටුවේ එම අවස්ථාවේදී දානමය පින්කම් කටයුතු මේවන විට සිදු කරනවා. පොලිස්පතිවරයා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිනවා. ඔබ නැසත් මධ්‍යහන ප්‍රවෘත්ති සමගින් තවත් පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු. දැන් ලෝක ජල දිනය වෙනුවෙන් චිත්‍ර හා රචනා තරඟාවලියක් ඇඹිලිපිටියේදී පැවැත්ුණා. ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයේ පාසල් 124ක සිසු සිසුවියන් මේ සඳහා එක්ව සිටියා. ජයග්‍රාහක සිසු සිසුවියන් සඳහා සහතිකපත් හා පදක්කම් ප්‍රදානය සිදු කෙරුණේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන්. ප්‍රදේශයේ ප්‍රජාමූල සංවිධාන සඳහා පැල බෙදා දීමේ වැඩසටහනක්ද පැවැත්ුණා. මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. ගාල්ල ලන්දේසි කොටුව අනාගත පරපුර උදෙසා තේමාවෙන් යුතු විද්වත් කදිකාවතක් දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්ුණා. එය දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙනකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්. ගාල්ල කොටුව තුල පවතින පැරණි ගොඩනැගිලිවල අනාරක්ෂිත බව සංචාරකයන් සඳහා සනීපාරක්ෂක කටයුතු සලසා දීම ඇතුළු කරුණු රැසක් සාකච්ඡා කෙරුණා. රාජ්‍ය නිලධාරීන් පිරිසක් මේ සඳහා එක්ව සිටියා. කැබිති ගොල්ලෑව කහට ගොල්ලෑව විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නිල කබා බෙදා දීමේ වැඩසටහනක් පැවැත්ුණා. ITN ආයතනයේ කැමරා ශිල්පියෙකු වන ආසිරිද සොයිසා මහතාගේ මැදිහත්වීමෙන් මෙය සිදු කෙරුණා. ප්‍රදේශයේ පාසල් 10ක පුස්තකාල සඳහා පොත් බෙදා දීමරද කටයුතු කෙරුණා. ඓතිහාසික හත්තිකුච්චි පබ්බත විහාරයේ ඇති ශිලා ලේඛන අනුව සිරි සඟබෝ රජු හිස දන් දී ඇත්තේ එම ස්ථානයේ බවට කිසිදු සැකයකින් තොරව තහවුරු වන බව අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් සඳහන් කරනවා. ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය ප්‍රකාශයට පත් කළ ඓතිහාසික හත්තිකුච්චි පබ්බත විහාරය හා සිරි සංඝපෝධි බෝධිසත්ව පර්යේෂණ ග්‍රන්ථයේ එළිදැක්වීමේ උත්සවයේදී මෙම කරුණු අනාවරණය වුණා. පර්යේෂණ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්ය ලගමෝ මහතා එම පර්යේෂණ කෘතිය ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු මහෝපාද්‍ය මහාචාර්ය පූජ්‍ය තුඹුල්ලේ සීලකන්ද වත්මන් මහෝපාද්‍ය මහාචාර්ය පූජ්‍ය වර්ධිවිල විජයසුමන යන ස්වාමින් වහන්සේ වෙත පිළිගැන්වුවා. එම විහාර භූමියේ තිබූ ශිලා ලේඛන 64ක් මෙම අධ්‍යයනය තුළදී කියවා තිබෙනවා. තව වැදගත් කාරණයක් තමයි දැන් මේ සිරි සංගබෝ මහරජතුමා හිස දන් දුන් කතාව ඓතිහාසික සංසිද්ධියක්. මේ සංසිද්ධියට සමගාමීව ඒක සිද්ධ වුණේ අත්තනගල්ල කියන තැනද එහෙම නැත්නම් මේ හත්තිකුච්චි විහාරයේද කියන එක පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ ගැඹුරු විවාදයක් තියෙනවා. මේකටත් පැහැදිලි උත්තරයක් අපිට හොයාගන්න පුළුවන්කම ලැබුණා. ඇත්තටම මේකේ තිබ්බ කුරුටු සංකේත සහ හම්බ වෙලා තියෙන වෙනත් සාධක රජවරු භාවිත කරපු තඹ පිත්තල ආදී ඒ විතරක් නෙමෙයි ශිලා ලේඛනයක් තියෙනවා. රජතුමා තමන්ගේ හිස දන් දුන්නා ඒ වෙනුවෙන් කහවණු 100ක් පූජා කරනවා කියලා ඒ සඳහා පිම්පිනිස කියලා වෙනත් පුජ්‍යලයක් මේ පින්කම මතක් කරලා මෙතන සෙල් ලිපියක් සටහන් කරලා තියෙනවා. මම විශ්වාස කරනවා ලංකාවේ ඉතිහාසය අලුත් කරන ඉතා වැදගත් පර්යේෂණයක් කියලා. පර්යේෂකයේ අරමුණ විද්‍යාර්ථිකයේ අරමුණ දැනුමින් ලෝකය ඉස්සරහ ගෙන යන්නයි. මම හරි කැමතියි අපේ භික්ෂුන් වහන්සේලාට වෙනම විශ්වවිද්‍යාලය තියෙන කියන මොකද ලෝකයේම ලෝකෙට දෙන පණිවිඩ අපිට තියෙනවා. අනික අර නැති. මේ බුදුන් වහන්සේ දුන්න ආලෝකයත් ඒ හා සම ශාස්ත්‍ර ආලෝකයත් ලෝකෙට දීලා අලුත්ව බිහි කරනවා නම් ජාති ජරා ව්‍යාධි මරණ සියල්ලම මිදිලා සිත නිවා ගන්න පුළුවන් මාර්ගය හොයදෙනවා නම්. දැන් ක්‍රීඩා පුවත්. පානතුර රාජකීය විදුහල් කණ්ඩායම සමග පැවති 16 වන හරිත සටන වාර්ෂික සුහද එක්දින ක්‍රිකට් තරගෙන් පහසු ජයක් හිමි කර ගැනීමට පානතුර ශාන්ත ජෝන් විදුහල් කණ්ඩායම සමත් වුණා. මේ අතර සීගිරිය මධ්‍ය මහාවිද්‍යාල කණ්ඩායම සමග පැවති රජුන්ගේ කුසලාන වාර්ෂික දෙදින ක්‍රිකට් තරගයේ ජය හිමි කරගත්තේ දඹුල්ල වීරමොහන් ජයමහා මහාවිද්‍යාල කණ්ඩායමයි. මොරටුවද සොයිසා ක්‍රීඩාපිටියේ පැවත් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුර පහර දුන් පානදුර සාන්ත ජෝන් විදුහල් කණ්ඩායම කඩලු 8ක් දැවී ලකුණු 235ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පනදුර රාජකීය විදුහල් කණ්ඩායමට 5:34ක් අවසානයේ සියලු දිනා දෙවි ලබාගත හැකි උනේ ලකුණු 96ක් පමණයි. තරඟයේ වීරයා සම්මානය ජයග්‍රාහී පනදුර සාන්ත ජෝන් විදුහලේ ප්‍රවීන් සඳමාල් දිනා ගත්තා. එම විදුහලේම සසිත මනුප්‍රිය දක්ෂිතව පන්දු යවන්නා සම්මානය හිමි කරගනිද්දී දක්ෂිතම පිතිකරු වූයේ යසිරු සඳීප්. සීගිරිය මධ්‍ය මහාවිද්‍යාල කණ්ඩායම සමග පැවති නොනිදන පුරවර රජුන්ගේ කුසලාන වාර්ෂික සුහද ක්‍රිකට් තරඟයේ ජය හිමි කර ගැනීමට දඹුල්ල වීර මොහාන ජයමහා මහාවිද්‍යාල කණ්ඩායම සමත් වුණා. දඹුල්ල දලුගම ගම්මුදාව ක්‍රීඩා පිටියේ පැවති තරඟයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුර පහර දුන් සීගිරිය මධ්‍ය මහාවිද්‍යාල කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දෙවි ලබා ගත්තේ ලකුණු 82ක් පමණයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ වීර මොහාන් කණ්ඩායම සියලු දෙනා දෙවි ලකුණු 152ක් ලබා ගැනීමට සමත් වුණා. මේ අනුව ලකුණු 70ක් පිටපසින් සිටීමෙන් දෙවන ඉනිම ආරම්භ වූ සීගිරිය විදුහල් ක්‍රීඩකෙන් ලකුණු 181ක් ලබා ගැනීමට සමත් වුණා. මේ අනුව ජයග්‍රහණය සඳහා හිමියෝ ලකුණු 112ක ඉලක්කය කඩලු දෙකක් පමණක් දැවි සම්පූර්ණ කිරීමට වීර මොහන් කණ්ඩායම සමත් වුණා. ක්‍රීඩා තොරතුරු සමගින් අපගේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. පසුරු දෙකේ සිට පෑන් පෑපුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk